මේ වෙනකොට විදේශ ගත වෙන බලාගෙන ඉන්න පිරිස අතිවිශාලයි. නිව්සීලන්ත සඳහා ඔන්න අපට හොඳ අවස්ථාවක් තිබෙනවා. නිව්සීලන්ත රජයෙන් මාක් කරලා තියෙනවා ග්‍රීන් ලිස්ට් එක කියලා. ඔබ ග්‍රීන් ලිස්ට් එකේම අවබෝධයක් තියෙනවද? ග්‍රීන් ලිස්ට් එක කියන්නේ ඒ රටට අත්‍යවශ්‍ය වූ රැකියා සම්බන්ධව ඒගොල්ලන් දරන ලිහිල් ප්‍රතිපත්තිය. මෙතෙන්දී බොහෝ රැකියාවලට අපේ ශ්‍රී ලාංකිකයන්ට නිව්සීලන්ත වල රැකියා අවස්ථාවක් ලබා ගැනීම සඳහා වීසා ලබා ගැනීම හැකියාවක් තිබෙනවා. මේක සරල සිද්ධියක් නෙමෙයි. මේක පිටිපස්සේ තවත් පොඩි ડોකියුමන්ට්ස් කටයුත්තක් තියෙනවා. නිව්සීලන්ත වල තියෙනවා ඔබගේ ස්කිල් ඇසස්මන්ට් එකක් කරගන්න. ඒ කියන්නේ NZQ එකේ ඔබගේ තත්ත්ව වර්තාවක් කරනවා. ඕන් දෙන ඔබට ග්‍රේඩ් එක මොකක්ද කියන එක වගේ දෙයක්. මේකේ හොඳම අවස්ථාව අප ආයතනයේ මේ ගැන හුදක් මන අවබෝධයක් තියෙනවා. මොකද අපිට නිව්සීලන්ත වල මයිග්‍රේෂන් ඇඩ්වයිසර් කියන ආයතන තුනක් එක අපි ගනුදෙනු කරනවා. ඔව් අවුරුදු 10කට වැඩි කාලයක් තිස්සේදී ගනුදෙනු කරන්නේ. නිව්සීලන්ත සඳහා මාගෙන් විදේශගත වෙලා තියෙනවා. රැකියාවක් සඳහා විදේශගත වෙලා තියෙන්නේ මීට අවුරුදු 10කට කලින්. ඒකෙන් ද පහසුකම් අවුරුදු 10 12 කාල සීමාවෙදී නිව්සීලන්ත වල සෑම වෙනස් වීමක් අපිට හොඳ අවබෝධයක් තියෙනවා. අනිත් එක අපි මේක තනියෙන් නෙමෙයි කරන්නේ. ඔබට ගැළපෙන ක්වොලිෆිකේෂන් තියෙනවද කියලා දල වශයෙන් අපිට හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒක අපගේ ඒ රටේ සිටින ඇඩ්වයිසර්ස් ලට යොමු කරනවා. ඕල් විසින් ඊට පස්සේ ඔබගේ ෆයිල් එකට ඔබට වර්ක් විසා එකක් ලබා ගැනීමට සූසුකම් තියෙනවා නම් ඒ ආයතනයක කොන්ට්‍රැක්ට් එකක් අරගෙන ඒකට අවශ්‍ය කරන ස්කිල් ඇසස්මන්ට් කරලා ඔබගේ බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්. ඒකෙන්ද මේක හොඳම අවස්ථාවක්. මම හිතනවා ඔබ ස්ටුඩන්ට් වීසා එකක් යනකොට ඔබ මුදලක් ගෙවකව අවුරුදු ගාණක් ඉන්න ඕන. හැබැයි වර්ක් වීසා එකට ඔබට යන්න පුළුවන් නම් ඔබගේ පෞද්ගලික සියලු සමාජිකයන් ඔබට ගිය දවසේ ඉඳලා හම්බ කිරීමේ හැකියාවකුත් ලැබෙනවා. ඒකෙන්ද මේකට සුදුසුකම් තියෙන පුද්ගලයන් පමණ උත්සාහ කරන්න. මැනේජ්මන්ට්, ඇකවුන්ටින්, බැංකින්, HR වගේ වයිට් කොලර් ජොබ්ස් වලට නම් හැකියාවක් අපිට අඩුයි. අපිට කරන්න පුළුවන් කාර්මික විෂයන් වලට තියෙන අයට පමණයි. මෙම අවස්ථාවේ මහඟ ප්‍රයෝජනය ගන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිව්සීලන්ත වලට ඉක්මනින්ම PR එක ලබා ගන්න පාත් එකක් ගැන. ඒ තමයි නිව්සීලන්ත ග්‍රීන් ලිස්ට් එක. ඉතින් මේ සම්බන්ධයෙන් සමහර විට ඔයාලා මේ වෙනකොටත් අහලා ඇති. මොකද මේ පාත් එක 2022 ජූලි 4 වෙනිදා ඉඳන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැනට මාසයක් වගේ කාලයක ඉඳන් මේ පාත් එක ඕපන් වෙලා තියෙනවා ඇප්ලිකන්ට්ස් ලට. ඉතින් අපි බලමු කොහොමද මේ ග්‍රීන් ලිස්ට් එක මගින් ඉක්මනින්ම PR එක ලබා ගන්න කියලා. ඔයාලට විශේෂ මතක් කිරීමක් කරන්න ඕනේ. මේ නිව්සීලන්ත වීසා එක ඇප්ලයි කරන්න ඔයාලා බලාපොරොත්තුෙන් ඉන්නවනම් වීසා කන්සල්ටන්ට් කෙනෙක් හරි වීසා ඇඩ්වයිසර් කෙනෙක් හරි තෝරගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ හොඳ කීර්තිමත් ඉතිහාසයක් තියෙන නිව්සීලන්ත ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර්ස් ලගේ ඔප්ෂන්ස් ලබා ගන්න හැකියාවක් තියෙන ආයතනයක් තෝරගන්න. ඒ වගේම ඔයාලා අදහස් කරනවා නම් වර්ල්ඩ් වයිඩ් වීසා කන්සල්ටන්සි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය හරහා ඔයාලගේ වීසා ඇඳුම්පත යොමු කරන්න අපිට හැකියාව තියෙනවා. අපිත් එක්ක ඇග්‍රිමන්ට්ස් වල ඉන්න නිව්සීලන්ත ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර්ස් ලගේ උපදෙස් සහයෝගය ඔයාලට අරන් දෙන්න. ඉතින් අපි මුලින්ම බලමු මොකද්ද මේ ග්‍රීන් ලිස්ට් කියලා හඳුන්වන්නේ කියන එක ගැන. නිව්සීලන්ත වල ස්කිල් ෂෝටේජ් සම්පූර්ණ කරන්න නිව්සීලන්ත වල ගවර්න්මන්ට් එකට සහ ඒ අදාළ ආයතන වලට පහසු වෙන තමයි මෙන්න මේ ග්‍රීන් ලිස්ට් එක හඳුන්වා දීලා තියෙන්නේ. ඒ වගේම අයදුම්කරුවන්ගේ පැත්තෙනුත් එයාලටත් මේකේ පොඩි වාසියක් තියෙනවා. මොකද මේ ග්‍රීන් ලිස්ට් එකේ තියෙන රැකියාවල් වලින් කොහොමද තමන්ගේ PR එක ග්‍රාන්ට් කරගන්නේ කියන එක සම්බන්ධයෙන් නිව්සීලන්ත ගවර්න්මන්ට් එක විසින් අදාළ පාත්වෙස් වෙන වෙනම දීලා තියෙනවා. ඉතින් මේක ටියර් 1 ස්ට්‍රේට් ටු රෙසිඩන්ස් සහ ටියර් 2 වර්ක් ටු රෙසිඩන්ස් කියලා වර්ග දෙකකට බෙදලා තියෙනවා. ඉතින් මේ වර්ග දෙකටම අදාළ රැකියාවල් ග්‍රීන් ලිස්ට් එකේ වෙන වෙනම තියෙනවා. ඉතින් අපි මුලින්ම බලමු ස්ට්‍රේට් ටු රෙසිඩන්ස් කියන ස්කීම් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් මේ ලැයිස්තුවට අදාළ වෘත්තියක සේවය කරන කෙනෙක්ට මේකට අදාළ වීසා රික්වයර්මන්ට්ස් ටිකත් සම්පූර්ණ කරගන්න හැකියාව තියෙනවා නම් ඒ වගේම අනුමත ආයතනයකින් ජොබ් ඔෆර් එකකුත් ලබා ගන්න පුළුවන් නම් ඔයාලට හැකියාව තියෙනවා වර්ක් වීසා එකක් හරහා නිව්සීලන්ත වලට ඇතුල් වෙන්න. ඉතින් ඔයාලට ඒ අවස්ථාව 2022 ජූලි 4 වෙනිදා ඉඳන් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ ස්කීම් එක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න 2022 සැප්තැම්බර් 5 වෙනිදා නිසා මේ වෙනකොට අදාළ රික්වයර්මන්ට්ස් ෆුල්ෆිල් කරන්න පුළුවන් නම් නිව්සීලන්ත වලට වර්ක් වීසා එකකින් ඇතුල් වෙලා හිටියොත් 2022 සැප්තැම්බර් 5 වෙනිදා ඉඳන් මෙන්න මේ ස්ට්‍රේට් ටු රෙසිඩන්ස් ස්කීම් එක යටතේ ඔයාලට අයදුම් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම මේකෙදි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ මෙන්න මේ මිනිමම් සැලරි රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් වෙනවද කියන එක ගැන. ඉතින්
ඒවගේම මේකට අදාළ වෙන මීඩියන් වේජ් එක අවුරුද්දෙන් අවුරුද්දට ඒගොල්ලෝ අප්ඩේට් කරනවා. ඉතින් ඒ සම්බන්ධෙනුත් ඔයාලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මේ ගැන විස්තර නම් ඔයාලට ලේසියෙන්ම ලබා ගන්න පුළුවන් නිව්සීලන්ඩ් ගවර්න්මන්ට් සයිට් එක රිෆර් කිරීම මගින්. මේ ස්ලයිඩ් එකෙන් මම පෙන්නලා තියන්නේ ස්ට්‍රේට් ටු රෙසිඩන්ස් අයදුම් කරන කෙනෙක් සම්පූර්ණ කරන්න ඕනේ මූලික සුදුසුකම් ටික. ඉතින් ඔයා ඒක ඇප්ලයි කරන දවස වෙනකොට, ඒ කියන්නේ වර්ක් වීසා එක ඇප්ලයි කරන දවසට නෙමෙයි ස්ට්‍රේට් ටු රෙසිඩන්ස් ඇප්ලයි කරන දවස වෙනකොට ඔයාගේ වයස අවුරුදු 55ක් හෝ ඊට අඩු වෙන්න ඕනේ. ඒ වගේම ඔයා ඔයාගේ සහකරු සහ ඔයාට වයස අවුරුදු 16ට වැඩි දරුවන් ඉන්නවා නම් ඒ හැම දෙනාම ඉංග්‍රීසි ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් කරලා තියෙන්න ඕනේ. ඉතින් මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක කොහොමද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ කියන එක ගැන මම ඊළඟ ස්ලයිඩ් එකේ පෙන්නලා තියෙනවා. ඒ වගේම ඔයා ඔයාගේ ආයතන පතේ සඳහන් වන සියලුම පවුලේ සමාජිකයන් හෙල්ත් සහ කැරක්ටර් රික්වයර්මන්ට්ස් ෆුල්ෆිල් කරලා තියෙන්න ඕනේ. ඉතින් මේ හෙල්ත් සහ කැරක්ටර් රික්වයර්මන්ට්ස් ගැන නම් ලොකු විස්තර කිරීමක් නිව්සීලන්ඩ් ගවර්න්මන්ට් සයිට් එකේ දාලා තියෙන නිසා මම ඒක මේ ස්ලයිඩ්ස් වල පෙන්නලා නැහැ. ඔයාලට නිව්සීලන්ඩ් ගවර්න්මන්ට් සයිට් එක රිෆර් කිරීම මගින් මේ කැරක්ටර් සහ හෙල්ත් රික්වයර්මන්ට්ස් මොනවද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ කියන එක දැනගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔයා ස්ට්‍රේට් ටු රෙසිඩන්ස් අයදුම් කරන අවස්ථාවේදී ඔයාගේ ජොබ් ඔෆර් එක ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයර් කෙනෙක්ගෙන් ලබාගත්තු එකක් වෙන්න ඕනේ. ඉතින් මේ ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයර් කියන එක ගැනත් මම ඊළඟ ස්ලයිඩ් එකේදී ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් දැන් අපි බලමු කවුද මේ ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයර් කෙනෙක් කියන්නේ. ඒ වගේම මොකද්ද මේ ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයර් කෙනෙක්ගෙන් ජොබ් ඔෆර් එකක් ලබා ගැනීමේදී තියෙන විශේෂත්වය කියලා. මුලින්ම මම කියන්නම් ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයර් කියන්නේ කාටද කියන එක. වසර 3ක් සඳහා ලබා ගන්න පුළුවන් ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයර් වර්ක් වීසා එකක් භාවිතා කරලා විදේශීය සේවකයන්ව බදවා ගැනීමේ හැකියාව ලබාගෙන තියෙන අයට තමයි ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයර්ස් ලා කියලා කියන්නේ. ඉතින් මේකෙදි ඒගොල්ලෝ මේ ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයර් කියන තත්ත්වයට පත් වෙන කලින් ෆුල්ෆිල් කරන්න ඕනේ රික්වයර්මන්ට්ස් කිහිපයක් තියෙනවා. ඒ සම්බන්ධිනුත් නිව්සීලන්ඩ් ගවර්න්මන්ට් සයිට් එකෙන් ඔයාලට වැඩිදුර විස්තර ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයර් කෙනෙක් ලබා ගැනීම මගින් අපිට තියෙන වාසිය, ඒ කියන්නේ ඇප්ලිකන්ට් තියෙන වාසිය මොකද්ද කියන එක ගැන කතා කරොතින් මේ ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයර් කෙනෙක් ලියාපදිංචි වෙනකොට මම ඔයාලට කලිනුත් කිව්වා විශේෂ රික්වයර්මන්ට්ස් වගේක් තියෙනවා ෆුල්ෆිල් කරන්න කියලා. ඉතින් ඒවයින් එකක් තමයි අදාළ ආයතන විසින් බඳව ගන්න විදේශීය ආයුධම්කරුවන්ට අවම වශයෙන් නිව්සීලන්ඩ් මීඩියන් වේජ් එකට සමාන වැටුපක්වත් ගෙවන්න ඕනේ. ඉතින් මේ නිව්සීලන්ඩ් මීඩියන් වේජ් එක කියන්නේ නිව්සීලන්ඩ් වල විතරක් නෙමෙයි බොහෝ යුරෝපීය රටවල් වල තියෙනවා ඕනම ජොබ් ටයිටල් එකට අදාළව මීඩියන් වේජ් එකක්. ඒ කියන්නේ මධ්‍යන වැටුප්පගයක් තියෙනවා. ඉතින් අන්න ඒ අගයවත් ගෙවන්න පුළුවන් කමක් තියෙනවා නම් තමයි මෙන්න මේ ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයර් කියන ටයිටල් එක ඒ අදාළ ආයතනයට හම්බ වෙන්නේ. ඒ වගේම මේ රැකියා පුරප්පාඩුව විදේශීය ආයුධම්කරුවන්ට විවෘත කරන්න කලින් එයාලා පොඩි ඇසස්මන්ට් එකක් කරලා පෙන්වන්න අවශ්‍යයි නිව්සීලන්ඩ් ගවර්න්මන්ට් එකට මේ රැකියාව කරන්න ස්වදේශීය සේවකෙක්. එහෙමත් නැත්නම් නිව්සීලන්ඩ් ජාතිකයේ එහෙ නෑ කියලා. ඉතින් ඒක පෙන්වුවාට පස්සේ එයාලගේ ඒ ජොබ් ඔෆර් එක විදේශිකයන්ට විවෘත කරන්න අවස්ථාව හම්බ වෙනවා. ඉතින් මේකෙදි ඔයාලගේ රැකියා සුරක්ෂිතතාවය එහෙමත් නැත්නම් ජොබ් සිකියුරිටි එක ගැන හොඳ තහවුරු කිරීමක් ලැබෙන නිසා තමයි නිව්සීලන්ඩ් ගවර්න්මන්ට් එක විසින්ම නීතියක් දාලා තියෙන්නේ. මේ ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයර් කෙනෙක්ගෙම තමයි ටියර් 1 වීසා එක ඇප්ලයි කරනකොට ඔයාලා ජොබ් ඔෆර් එක ලබා ගන්න ඕනේ කියලා. වර්ල්ඩ් වයිඩ් වීසා කන්සල්ටන්සි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ගැන කතා කළොතින් අපි 2010 වසරේ ඉඳන් අඛණ්ඩව වසර 12ක කාලයක් මේ ක්ෂේත්‍රයේ රැඳී සිටිනවා. ඒ වගේම විශාල වශයෙන් නිව්සීලන්ඩ් වීසා සාර්ථකව ලබා ගන්නත් අපිට හැකි වෙලා තියෙනවා. අපෙන් විදේශගත වුණු සියලුම දෙනා මේ වෙනකොට එයාලගේ PR එක ග්‍රාන්ට් කරගෙන එහෙ හොඳටම සෙටල් වෙලා ඉන්නවා කියන එකත් අපිට වගකීමෙන් කියන්න පුළුවන්. මීට කලින් ස්ලයිඩ් එකක මම ඔයාලට පැහැදිලි කරා මේ ටියර් 1 එහෙමත් නැත්නම් ස්ට්‍රේට් ටු රෙසිඩන්ස් ආයදුම් කරනකොට ඔයා ෆුල්ෆිල් කරලා තියෙන ඕන රික්වයර්මන්ට්ස් මොනවාද කියන එක ගැන. ඉතින් එතනින් ප්‍රධානම රික්වයර්මන්ට්ස් දෙකක් සම්බන්ධයෙන් තමයි මම මේ ස්ලයිඩ් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි එක තමයි ඔයාගේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් ටෙස්ට් රිසල්ට් එක. දෙවෙනි එක තමයි ඔයා ලබා ගන්න ජොබ් ඔෆර් එක. ඉතින් මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි ටෙස්ට් එක ගැන කිව්වොතින් මේන් ඇප්ලිකන්ට් සහ පාර්ට්නර් හෝ ඩිපෙන්ඩන්ට් චයිල්ඩ් සඳහා ඔයාලා අචීව් කරගන්න ඕනේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් ටෙස්ට් ස්කෝර් එක පොඩ්ඩක් වෙනස් කරලා තමයි මේගොල්ලෝ දාලා තියෙන්නේ. ඉතින් මේන් ඇප්ලිකන්ට් සඳහා ඔයාලා IELTS, ජෙනරල් හෝ ඇකඩමික් වලට පෙනී සිටිනවා නම් ඕවරෝල් 6.5 හරි ඊට වඩා වැඩි අගයක් හරි ඔයා ස්කෝර් කරගන්න වෙනවා මේන් ඇප්ලිකන්ට් වශයෙන්. ඉතින් ඔයා ආයදුම් කරන්නේ පාර්ට්නර් හෝ ඩිපෙන්ඩන්ට් චයිල්ඩ් විදිහට නම් ඒ වගේම මතක තියාගන්න ඕනේ මෙතනදි මේ ඩිපෙන්ඩන්ට් චයිල්ඩ් කියන්නේ අවුරුදු 16ට වඩා වැඩි කෙනෙක්ට ඔයාගේ IELTS, ජෙනරල් හෝ ඇකඩමික් ස්කෝර් එක ඕවරෝල් 5 හරි ඊට වැඩිය වැඩි අගයක් හරි ලබා ගන්න ඕනේ. ඉතින් මෙතනදි මම මේ IELTS ගැන විතරක් කියලා තිබ්බට IELTS විතරක් නෙමේ ඔයාට PTE, TOEFL ඒ වගේම OET වලට උනත් පෙනී සිටලා ඔයාගේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි එක ඔප්පු කරන්න හැකියාවක් තියෙනවා. මම මෙතනදි මේ IELTS කියන එක කරක් කතා කරලා තියෙන්නේ බොහෝ දෙනාට IELTS
ටියස් කියන එක ෆැමිලියර් එක්සෑම් එකක් නිසා. ඉතින් ඒ වගේ මතක තියාගන්න ඕනේ ඔයා වෙනත් එක්සෑම් එකකට පෙනී සිටිනවා නම් මේ ස්කෝ එක පොඩ්ඩක් වෙනස් වෙනවා. මොකද මේ IELTS වලට අදාළ ස්කෝ එක තමයි මම මෙතන දාලා තියෙන්නේ. ඔයාලා වෙනත් එක්සෑම් එකකට නම් පෙනී සිටින්නේ. ඔයාලට පුළුවන් නිව්සීලන්ඩ් වල ගවර්න්මන්ට් වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ අදාළ එක්සෑම් එකට අනුකූලව ඔයාලා achieve කරගන්න ඕනේ ටෙස්ට් එකේ රිසල්ට් එක කොච්චරක්ද කියන එක ගවර්න්මන්ට් සයිට් එක මගින් බලා ගන්න. ඊළඟට අපි කතා කරමු ඔයාගේ ජොබ් ඔෆර් එක කොයි වගේද ඔයාලා ලබා ගන්න ඕනේ කියලා. Tier 1 green list එකේ තියෙන රැකියාවක් සඳහා accredited employer කෙනෙක්ගේ ලබාගත්තු අවම වශයෙන් වසරක් සඳහාවත් වළංගු වන පූර්ණ කාලීන වෘත්තියට අදාළ අවම වැටුප. ඒ කියන්නේ median wage එකවත් ගෙවන ජොබ් ඔෆර් එකක් තමයි ඔයා ලබා ගන්න ඕනේ. ඉතින් මේ requirement සම්බන්ධයෙන් මීට වඩා ලොකු පැහැදිලි කිරීමක් නිව්සීලන්ඩ් වල government site එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ දෙක විතරක් නෙමෙයි ඔයා fulfill කරන්න ඕනේ requirements දෙක තව health and character requirements ගොඩාක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් නම් මම මෙතන slide එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒනට ඒ සම්බන්ධ සම්පූර්ණ විස්තර ඔයාලට නිව්සීලන්ඩ් government site එකෙන් බලා ගන්න හැකියාව තියෙනවා. ඊළඟට අපි බලමු tier 2 හෙවත් work to residence pathway එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් මේ list එකට අදාළ වෘත්තියක නිව්සීලන්ඩ් වල දැනටමත් වසර දෙකක් හෝ ඊට වැඩි කාලයක් සේවයේ යෙදෙන කෙනෙක් ඉන්නවා නම් ඔයා දැනට සේවයේ යෙදෙන ආයතනය accredited employer කෙනෙක්ද කියලා චුට්ටක් චෙක් කරලා බලන්න. එහෙම නැත්නම් ඔයාට කෙලින්ම work to residence ආයතුම් කරන්න හැකියාව තියෙනවා. ඔයා දැනට අවුරුදු දෙකක් විතර accredited employer කෙනෙක් යටතේ සේවය කරලා තියෙනවා නම්. ඉතින් ඒක මම කිව්වේ නිව්සීලන්ඩ් වල දැනටමත් ඉන්න කට්ටිය සඳහා. ඊළඟට ඔයා අලුතෙන් ආයතුම් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් accredited employer කෙනෙක්ගෙන් මේ ලැයිස්තුවට අදාළ වෘත්තියක් සඳහා අනුමත ජොබ් ඔෆර් එකක් ලබා ගත්තට පස්සේ ඔයාට හැකියාව තියෙනවා work visa එකක් හරහා නිව්සීලන්ඩ් වලට ඇතුළු වෙන්න. අවුරුදු දෙකක් රැකියාව කරාට පස්සේ ඔයාට හැකියාවක් ලැබෙනවා work to residence හරහා ආයතුම් පත්‍රයක් යොමු කරන්න. ඉතින් දැන් අපි බලමු ඔයා අලුත් ඇප්ලිකන්ට් කෙනෙක් නම් ඔයාට නිව්සීලන්ඩ් වලට ඇතුළු වෙන්න භාවිතා කරන්න පුළුවන් වීසා මොනවද කියලා. ඉතින් accredited employer work visa එක මුලින්ම සඳහන් කරලා තියෙනවා. ඒක තමයි AEWV කියලා හඳුන්වන්නේ. මම මේ සම්බන්ධයෙන් ඔයාලට කලින් ස්ලයිඩ් එකකදී පැහැදිලි කිරීමක් කළා. ඒ වගේම ඔයාට වෙනත් work visa එකක් මගිනු නිව්සීලන්ඩ් වලට ඇතුළු වෙලා රැකියාවක නිරත වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම critical purpose visitor visa කියලා එකක් හම්බ වෙනවා. හැබැයි මේකෙන් ඔයාට work කරන්න හැකියාවක් තියෙන්නේ work conditions එක්ක මේ visa එක grant කරගත්තොත් විතරයි. ඒ වගේම 2022 ජූලි 4ට කලින් මේ visa එක ඔයා එක්ක apply කරලා තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් visa එක grant කරගෙන තියෙන්න ඕනේ මේ සඳහා යෙදුම් කරන්න හැකියාවක් ලැබෙන්න නම්. ඉතින් මේ visa වලින් රටට ඇතුල් වෙන්න අවස්ථාවක් ඔයාට තියෙනවා. මේකෙදි හැබැයි අදාළ කාල රාමුව පොඩ්ඩක් නිව්සීලන්ඩ් ගවර්න්මන්ට් එක විසින් සලකලා බලනවා. ඒ කියන්නේ 2021 සැප්තැම්බර් 29 ඉඳන් ඔයා මේ ඉහත කියන visa categories වලින් නිව්සීලන්ඩ් වලට ඇතුල් වෙලා රැකියාවක් කරලා තියෙනවා නම් අන්න ඒ අදාළ කාලය ඒ කියන්නේ 2021 සැප්තැම්බර් 29 ඉඳන් අදාළ කාලය ඔයාට හැකියාව තියෙනවා ඔයාගේ අර සලකා බැලෙන අවුරුදු දෙකක කාලය සඳහා ඇතුල් කරන්න. ඉතින් ඔයාට මේක හරියටම පැහැදිලි නෑ වගේ නම් නිව්සීලන්ඩ් ගවර්න්මන්ට් සයිට් එක රිෆර් කරන්න. ඒකේ ලොකු විස්තරයක් තියෙනවා කොහොමද මේ ඔයා වෙනත් work visa වලින් නිව්සීලන්ඩ් වල රැඳී සිටපු කාලය එකතු කරලා ඔයාගේ අර fulfill කරන්න අවශ්‍ය වෙන අවුරුදු දෙකක කාලය සම්පූර්ණ කරන්නේ කියන එක ගැන. තවත් වැදගත් කරුණු කිහිපයක් තියෙනවා කියන්න මේකත් ඉතින් නිව්සීලන්ඩ් ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. ඒ වුණාට ඔයාලට මේක මිස් වුණොත් කියලා තමයි මම මෙතන මේක සඳහන් කරලා තියෙන්නේ. අර අවුරුදු දෙකක කාලය ගණනය කරනකොට ඔයාගේ jobs අතර පොඩි පොඩි gaps තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉතින් ලංකාවේදී වුණත් අපි එක job එකක ඉඳන් තවත් job එකකට මාරු වෙනකොට මාසෙක වගේ කාලයක gap එකක් තියෙන එක සාමාන්‍යයිනේ. අන්න ඒ වගේ gaps ඒගොල්ලෝ සලකා බලන්නේ නැහැ. හැබැයි ඉතින් ඔයා මේ work to residence එක apply කරන දවසේ ඉඳන් ආපස්සට මාස 30ක කාලයක් සලකා බලනකොට ඒ පහුවෙච්ච මාස 30 තුල අවම වශයෙන් මාස 24 කවත් අවුරුදු දෙකක කාලයක්වත් ඔයා අර අනුමත විදිහට රැකියාවේ නියලිලා තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාගේ green list එකේ තියෙන tier 2 යටතේ අදාළ වෘත්තියක median wage එක වගේ ඒ කියන්නේ මධ්‍යන වැටුප වගේ දෙගුණයක් උපයන රැකියාවක ඔයා නිරත වෙලා තියෙනවා නම් ඔයාට හැකියාව තියෙනවා අන්න ඒ අදාළ කාලය මේ අවුරුදු දෙක සම්පූර්ණ කිරීම සඳහා එකතු කරන්න. හැබැයි ඉතින් ඒක නම් එච්චරම ලේසි වෙන්නේ නැහැ. මොකද median wage එක වගේ දෙගුණයක සැලරි එකක් ලබා ගන්න නම් ලොකු ස්කිල් එකක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මම දකින විදිහට ප්‍රායෝගිකව පහසුම ක්‍රමය තමයි අර මේකේ මුලින් කියලා තියෙන විදිහට සාමාන්‍යයෙන් ජොබ් එකක් කරලා median wage එක වගේ සැලරි එකක් ලබාගෙන අවුරුදු දෙකක කාලය සම්පූර්ණ කරන එක. ඒ වගේම මේක දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. 2023 වසර ඉඳන් තමයි ඔයාට මේ work to residence apply කරන්න හැකියාව තියෙන්නේ. ඒක නිසා ඉතින් දැන් ඔන්න ඔයාලට ඕන තරම් කාලය තියෙනවා අදාළ requirements ටික fulfill කරගන්න. 2023 වසරේ මේක ක්‍රියාත්මක වෙන කාලය
වෙනකොට ඔයාලට පුළුවන් එතකොට මේ සඳහා යදුම් පත්‍රයක් ඉදිරිපත් කරන්න. මේ ස්ලයිඩ් එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ work to residence visa එක apply කරන කෙනෙක් fulfill කරන්න ඕන requirements වලින් ප්‍රධානම requirements දෙකක් ගැන. ඒ තමයි English language test result එක සහ ඔයාගේ job offer එක. ඉතින් English language proficiency test එක ගැන කතා කරොතින් IELTS general හෝ academic කියන ඒ වගේ main applicant විදිහට overall පහක් හරි ඊට වඩා වැඩි අගයක් හරි ඔයා score කරලා තියෙන අවශ්‍යයි මේ work to residence visa එක apply කිරීම සඳහා. ඉතින් ඒ වගේම මෙතනදී IELTS ගැන විතරක් මම සඳහන් කරලා තිබුණාට තවත් English language proficiency test විශාල ප්‍රමාණයක් තියෙනවා New Zealand විසින් පිළිගන්න. ඒ වගේම තවත් වැදගත් දෙයක් තියෙනවා මම මෙතන red color වලින් highlight කරලා තියෙනවා මේ work to residence visa එක ගැන අපි දැන් කතා කරාට මේක දැනට applicants ලා සඳහා විවෘත වෙච්ච එකක් නෙමෙයි. ඉතින් මේක open වෙන්නේ 2023 අවුරුද්දේ. ඉතින් දැන් මම මේ වීඩියෝ එක release කරන්න බලාපොරොත්තු වෙන්නේ 2022 අගෝස්තු මාසේ නිසා තවත් මාස කිහිපයක් තියෙනවා 2023 අවුරුද්ද ආරම්භ වෙන්න. ඉතින් ඒ වෙනකොට මේ rules මීට වැඩිය වෙනස් වෙලා update වෙලා සහ අලුතෙන් rules එකතු වෙලා තියෙන හැකියාවක් තියෙනවා. මොකද මේ immigration කියන්නේ නිතරම update වෙන දෙයක්. ඉතින් ඒක නිසා ඔයාලා මේ visa එක open වෙලා ඒක ආයෙදුම් කරන්න බලාපොරොත්තු වෙන කාල වෙනකොට මේකේ updated video එකක් ඔයාලට release කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙම නැති වුණත් ඔයාලා මතක තියාගන්න ඒ අදාළ කාලේ ඔයා visa එක apply කරන්න බලාපොරොත්තු වෙනකොට New Zealand government site එකට ගිහිලා බලන්න මොනවද අලුතින්ම තියෙන updates කියලා. ඊට පස්සේ තමයි ඔයාලා සංශෝධනය වෙච්ච කරුණු ගැනත් සලකා බලලා visa එක apply කරන්න ඕනේ. ඉතින් ඊළඟට අපි බලමු මේ job offer එක කොහොමද ඔයාලා ගන්න ඕනේ කියලා. Tier 2 green list එකේ තියෙන රැකියාවක් සඳහා accredited employer කෙනෙක්ගේ ලබාගත්තු අවම වශයෙන් අවුරුද්දක් සඳහාවත් වළංගු වෙන පූර්ණ කාලීන වෘත්තියට අදාළව අවම වැටුප හෙවත් median wage එකවත් ගෙවනු ලබන job offer එකක් තමයි ඔයා මේ සඳහා ලබා ගන්න අවශ්‍ය වෙන්නේ. වීඩියෝ එකේ අවසාන වශයෙන් මම ඔයාලට කියන්න බලාපොරොත්තු වෙනවා තවත් visa category එකක් ගැන. මේක නම් ටිකක් achieve කරන්න අමාරු. ඒ වුණත් achieve කරගත්තොත් ඇත්තටම හොඳ visa එකක්. මේක highly paid residence visa කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මේ සඳහා තියෙන ප්‍රධානම requirement එක තමයි ඔයාට අවම වශයෙන් median wage එක වගේ දෙගුණයක්වත්. ඒ කියන්නේ New Zealand වල තියෙන ඔයාගේ job title එකට අදාළ මධ්‍යන වැටුප වගේ දෙගුණයක් ගෙවන job offer එකක් ලබා ගන්න හැකියාව තියෙනවා නම් ඒ රැකියාවේ ඔයා අවුරුදු දෙකක කාලයක්වත් නිරත වෙලා තියෙනවා නම් ඔයාට හැකියාව තියෙනවා මෙන්න මේ highly paid residence visa එක සඳහා apply කරන්න. ඉතින් දැනට මේ median wage එක වගේ දෙගුණයක් කියලා හඳුන්වන අගය මෙතන වරහන් ඇතුලේ මම දාලා තියෙනවා. මේක මම ගත්තේ New Zealand government website එකෙන්. ඉතින් මතක තියාගන්න දැන් මම මේ වීඩියෝ එක කරන්නේ 2022 අගෝස්තු මාසේ. හැබැයි මේ visa එක ඔයාලට open වෙන්නේ 2023 අවුරුද්ද නිසා ඒ කාලේ වෙනකොට මේ median wage එක වෙනස් වෙන්න පුළුවන්. මොකද median wage එක කියන එක අවුරුද්දෙන් අවුරුද්දට update වෙන නිසා. ඉතින් ඒ median wage එක වෙනස් වෙනකොට ඒකේ දෙගුණයක් වශයෙන් highly paid residence visa එකේදී ඔයා achieve කරගන්න ඕන salary එකත් වෙනස් වෙනවා. ඉතින් ඒ ඔයා මේක apply කරන්න බලාපොරොත්තු වෙන කාලෙදී මතක තියාගන්න ඔයාලා New Zealand government site එකට ගිහිල්ලා මේ අගය කොච්චරක්ද කියන එක ඒ අවස්ථාවේදී check කරගන්න අවශ්‍යයි. ඉතින් මං කිව්වා වගේ 2023 අවුරුද්ද තමයි ඔයාලට මේ visa එකක් apply කරන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒ නිසා දැන් ඉඳන්ම ඔයාලා මේකට try කරොතින් ඔයාලට හැකියාව තියෙනවා මෙන්න මේ අවශ්‍ය requirements ටික fulfill කරගන්න. ඉතින් ඒ වගේම මතක තියාගන්න මේක සඳහාත් කලින් අපි කියපු tier 1 සහ tier 2 කියන pathways දෙකටම අදාළ වෙච්ච නීති රීති ටික අදාළ වෙනවා. ඉතින් මම ආයෙත් ඒ ටික කියන්න යන්නේ නැහැ. ඔයාලට පුළුවන් New Zealand government site එකට ගිහිල්ලා ඒ සම්බන්ධ විස්තර ඔක්කොම ටික බලා ගන්න. ඉතින් අන්තිමට මම කියන්න හදන්නේ මේ visa වලට අදාළ වෙන application fees ගැන. මේ visas වල requirements පොඩ පොඩ එහා මෙහා වුණාට application fee එක නම් එහා මෙහා වෙලා නැහැ. මේ ඔක්කොම visas සඳහා ඔයා onshore apply කරනවා නම් New Zealand dollars 4020ක් තමයි ඔයාට වැය වෙන්නේ. offshore applicant විදිහට නම් ඔයා apply කරන්නේ ඒ කියන්නේ ඔයා දැනට New Zealand වල නෙමෙයි වෙනත් රටක ඉඳන්. ඒ කියන්නේ ලංකාවෙන් ඉඳන් apply කරන අයදුම්කරුවෙක්ටත් මේ offshore කියන தත්ත්වය තමයි අදාළ වෙන්නේ. ඉතින් ඒ විදිහට ඔයා apply කරනවා නම් New Zealand dollars 4890ක් ඔයාට application fee එක විදිහට වැය වෙනවා මේ ඕනම visa එකකට. ඉතින් අද වීඩියෝ එක තුළින් ඔයාලා New Zealand වල ඉක්මනින්ම PR ලබා ගන්න පුළුවන් pathways ගැන යම් දැනුමක් ලබා ගන්න ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් අපි ගේන්න බලාපොරොත්තු වෙනවා World Wide Visa YouTube channel එක හරහා. ඉතින් ඔයාලා තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් World Wide Visa YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපේ World Wide Visa Consultancy Private Limited Facebook page එකටත් like එකක් දාලා අපිව follow කරලා තියාගත්තොත් ඔයාලට පුළුවන් අපේ YouTube එකේ share වෙන එක වීඩියෝ එකක්වත් miss වෙන්නේ නැතුව notifications මගින් update එක ලබා ගන්න. ඒ වගේම ඔයාලට මොනවා හරි visa requirement එකක් තියෙනවා නම් consultation එකක් අවශ්‍ය නම් මෙතන මේ දාලා තියෙන numbers වලින් call එකක් මගින් අපිව
කන්ටැක්ට් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට ෆ්‍රී කන්සල්ටේෂන් එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ නම්බර්ස් වලින් ඔයාලට අපිව කන්ටැක්ට් කරගන්න බැරි වුණොත් මේ නම්බර්ස් වලට WhatsApp message එකක් යොමු කරලා අපේ ඒජන්ට් කෙනෙක්ගෙන් ඔයාලට කෝල් බෑක් එකක් ගන්නත් හැකියාව තියෙනවා.